සුබදවසක් යාළුවනේ අද ඔයාලා එකතු වෙලා ඉන්නේ පොසන් පුර ගැමි සුවඳත් එක්ක ඉතින් කොහොමද අද අපි අලුත්ම රෙසිපි එකට අලුත්ම රෙසිපි හදන්න යනවා පොලොස් පැල්ලුම පොලොස් පැල්ලුම ඔන්න කපා ගත්තා පොලොස් පැල්ලුම මෙන්න තියෙනවා ඒ රොඩු ටික ඇට ටික කොස් ඇට ඒ ඇට තලා ගන්න කොහොම තියන්නුන පස්සේ ඇටත් එක්කම තලාගෙන කන්න පුළුවන් මේක වෙනම දෙයක් දැන් අපි යනවා පොලොස් එක අපාගත් පොලොස් හොත ගන්න සෝල්ට් එකතු කරගත්තා සෝල්ට් කියන්නේ ලුණු ලුණු එකතු කරගත්තා තම්බාගේ නිමිස සඳහා දැන් ලිපේ තියලා තින්න ගින්දර අවශ්‍ය පරිදි දාගන්න ඕනේ ඉතින් අපි ලේසියෙන් එකපාරම කෑමක් හදන්න බෑ විනාඩියට ඔහොම තමයි කෑම හදන්නේ අපි බලාගෙන ඉමු දාගත්ත පොල් ටිකට කහ එකතු කරගත්තා දැන් අපි සුදුළුණු තලා ගන්නවා සාදා තලාගත් සුදුළුණු දාගත්තා කොච්චි තලා ගන්න ගම්මිරිසු දා ගන්න ඕනේ තම්බ ගන්න ඕනේ ඉතින් මේ එහෙම තමයි කෑම හදන්නේ. මෙයා වතුර ඉඳලා තියෙන්නේ අපි දැන් එකතු කරගන්න හදන්නේ හදාගත්ත සම්බෝලය. ගම්මිරිස් දාලා තියෙනවා කහ කුඩු තුන පාමිස් කුඩු ඒවා ටික දාගෙන හදාගත්ත සම්බෝලේ රම්ප කර්මිට එකතු කරගෙන තියෙනවා. දැන් ලිපේ තියෙන කොස්මාලුවට අපි මෙල්ලුම හදාගන්න තමයි මේ ලෑත් තියෙන්නේ. එනම් ගැමි සුවඳට අපි හදාගමු එකතු වෙලා ඉන්න අපිත් එක්ක කොස් පැන්නුම කන්න
Bye.